සිරිල් දම්බද්ධන කියනේ මහා ශ්‍රේෂ්ඨ මානව හිතවාදියා, ඒවගේම කලාකරුවා. අපට නැත්වීම ගැන අතිකරු ජනාධිපත්තුමත් මේ රජයත් මේ රටේ සියලූම ජනතාව විශාල ලෙස කම්පාවට පත්වෙලා තියෙනවා. ඒවගේම විශාල ලෙස ඒ පිළිබඳව අපේ රටේ ජනතාව දුක්වෙනවා. අපි බලාපොරොත්තුනේ නෑ අපේ රටෙන් ඈත ප්‍රදේශයකට ගිහිල්ලා ඒ අපේ ආදරණීය මිත්‍රයා අපි නොදැකම අපගෙන් සමුගනී කියල. මුතේ ආදරණීය පුතා තමුන්ගේ මවත් පියත් මිට ටික කාලෙකට කලින් ඉතාම අමාරුවෙන් මේ දෙමව්පියෝ දෙදෙනා මේ රටින් ඕස්ට්‍රේලියාවට අරගෙන ගියා. සිරිල්ට ඉන්න එකම දරුවයි. එනිසා සිරිල් ඒ දරුවත් එක්ක එහෙ ජීවත් වෙන්න තීන්දුව කරා. සිරිල් දම්බවද්දන මැතිතුමාට මේ රෝගී තත්ත්වය මතුවෙච්ච වුණාට පසුවත් එතුමා දෙවරක් ලංකාවට පැමිණියා. අපිව හම්බ වුණා. මේ රටේ අනිකුත් දේශපාලඥයන් අතර මම හිතන්නේ සිරිල් ධර්මවර්ධන කියනේ මහා ශ්‍රේෂ්ඨ මිනිසා ඒ කලාකරුවා සමග ඉතාම ළඟින් ඇසුරු කරපු දේශපාලඥයා මමය කිව්වොත් මම හිතනවා නිවැරදි කියලා. මම එතුමාට හුඟක් ආදරය කරා. ඒ වගේම එතුමා මමයි ඉතාම කිට්ටුවෙන් හිටියා. එතුමා මේ රටට මේ රටේ ජනතාවට අති විශාල සේවාවක් කරපු ශ්‍රේෂ්ඨ ශ්‍රී ලාංකික පුරුෂයෙක්. එතුමාගේ බිරිඳ ලේඛිකාවක් හැටියට අති විශාල සේවාවක් තවමත් කරමින් ඉන්නවා. මේ හදිසි විවෝය වියෝවීම පිළිබඳව අතිගරු ජනාධිපතිතුමා දැනගත්තම එතුමා විශාල ලෙස කම්පාවට පත් වුණා. එතුමාට මේ එතුමාගේ ශෝකය මේ පවුලට දන්වන්න උවමනාව තිබ්බා. ඒ නිසාම එතුමාගේ විශේෂ නියෝජිතයෙක් ලෙසත් රජයේ ඇමතිවරයෙක් ලෙසත් ඒ මගේ ආදරණීය මිත්‍රයාට ඒ ශ්‍රේෂ්ඨ මානව හිතවාදියාට ඒ ශ්‍රේෂ්ඨ කලාකරුවාට රජයේත් අතිගරු ජනාධිපතිතුමාගේත් මේ ශ්‍රී ලාංකික සියලූම ජනතාවගේ ශෝකය මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න අපි කැමති අතර එතුමාට අපේ ආගමානුකූලව අමා මහ නිවන් සුව ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරන්න කැමති. එතෙම අපේ බලවත් කම්පාව බලවත් ශෝකය එතුමාගේ ආදරණීය බිරිඳටත් එතුමාගේ පුතාටත් ප්‍රකාශ කරන්න කැමති. ආදරණීය බිරිඳත් පුතත් ශ්‍රී ලාංකික මවක් ශ්‍රී ලාංකික පුතෙක් හැටියට අප සමග අප රට සමග අප රටේ ජනතාව සමග ඉදිරියටත් කටයුතු කරන බව අපි ඉතාම සතුටින් දන්නවා. අපේ ආදරණීය මිත්‍රයාට නිවන් සුව ලැබේවා.